සුබදහක්කිල පිළිගන්නවා DP Education විසින් ගෙන එන Flutter Flow කෝස් එකත්තක එකතුන ඔයාල හැමෝම. හරි අපි කලින් සෙක්ෂන් එකේදී තමයි Flutter Flow ඉගෙන ගන්න පටන් ගත්තේ. ඉතින්වා දැන් පොඩි අයිඩියාක් තියෙනවනේ ඔයාලට Flutter Flow කියන්නේ මොකක්ද, Flutter Flow එකෙන් කරගන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. ඉතින් අපි දන්නවා Flutter Flow කියන්නේ Flutter තමයි යූස් වෙන්නේ. Flutter කියන්නේ Google සමාගම් විසින් හඳුන්වලා දුන්න ටෙක්නොලොජි එකක්. and මෙතන Flutter Flow වලින් අපිට කෙලින්ම UI build එකක් තමයි තියෙන්නේ. අපිට drag and drop කරගෙන අපේ UI එක build කරගන්න පුළුවන්. and අපිට logic setup කරගන්න පුළුවන්, back end databases integrate කරගන්න පුළුවන්, responsiveness එක හදාගන්න පුළුවන්. ඔයගේ ගොඩක් දේවල් අපිට ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් මෙන්න මේ Flutter Flow කියන එක use කරලා. right ඉතින් අපි කලින් section එකේදී බැලුවා කොහොමද Flutter Flow එකේ අපි account එකක් හදාගන්නේ, and pricing ටික කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම හිතන දැන් ඔයාලට හොඳ අයිඩියාක් තියෙනවනේ pricing plan එක කොහොමද select කරගන්නේ, කොහොමද ඔයගේ overall අයිඩියාක් තියෙනවනේ මේ Flutter Flow ගැන ගත්තම. හරි right අපි දැන් try කරන්නේ. දැන් අපි free plan එකේ තමයි ඉන්නේ. අපි කිසිම price එකක් දීලා මේ Flutter Flow buy කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉගෙන ගන්න තියෙන හැම resource එකක්ම මේ free version එකේ include වෙනවා. දැන් මට අවශ්‍යයි Flutter Flow වල interface එක ගැන ඔයාලට පොඩි overview එකක් දෙන්න. අපි දැන් Flutter Flow වලට ගිහිල්ලා අලුතෙන් project එකක් හදලා බලමු මේ Flutter Flow එක ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හරි right එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ Flutter Flow ඉන්ටර්ෆේස් එක ගැන. හරි ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් අපේ සෙක්ෂන් එක නතර කරේ මෙන්න මෙතනින්. අපි account එකක් හදාගෙන Flutter Flow වල අපි පොඩ්ඩක් මෙන්න මේ overview එක බැලුවා. organizations කියන්නේ මොනවද, market place එක අපි මොනවද කරගන්නේ, resources and community කියන්නේ මොකද්ද කියලා අපි බැලුවා. හරි දැන් ඔයාලට හොඳ knowledge එකක් තියෙනවනේ මේ දේවල් ගැන. හරි දැන් අපිට අවශ්‍යයි අලුතෙන් project එකක් create කරගන්න. ඔයාලට project එකක් create කරගද්දි මෙන්න මෙතනින් create කරගන්න පුළුවන්. අපිට මෙන්න මෙතනින් create කරගන්න පුළුවන්. මම මෙන්න මෙතන click කරගන්න. හරි දැන් ඔයාලට පේනවා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න යද්දී අපිට මෙන්න මේ වගේ ඕවර්වියු එකට තමයි අරගෙන යන්නේ. ඔයාලට පේනවා මෙන්න මෙතන ටෙම්ප්ලේට්ස් කිහිපයක්ම තියෙනවා. ඔයාලට මෙතන ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. and ඔයාලට බ්ලැන්ක් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතනින් බ්ලැන්ක් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්නත් පුළුවන්. right ඉතින් මෙන්න මෙතන අපි මුලින්ම මෙතන බ්ලැන්ක් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්න කලින් අපි බලමු මොනවද මේ ටෙම්ප්ලේට්ස් කියලා. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ඕසම් ෆීචර් එක තමයි මෙන්න මෙතන Flutter Flow වල එන මෙන්න මේ ඩිෆෝල්ට් ටෙම්ප්ලේට්ස්. ඔයාලට මෙන්න විදිහට හවර් කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටෙම්ප්ලේට්ස් එක අපිට එන්නේ මොනවද කියලා. ඔයාලට පේනවා මේ ටෙම්ප්ලේට් එකේ ස්ක්‍රීන්ස් 14ක් තියෙනවා. මේකට ෆයර්ස්ටෝ කියන ඩේටාබේස් එක සෙටප් කරලා තියෙනවා, ඔතෙන්ටිකේෂන් සෙටප් කරලා තියෙනවා, කස්ටම් ෆන්ක්ෂන් සෙටප් කරලා තියෙනවා, ප්‍රිෆරන්ස් ෆිල්ටරින්, ෂාවියා SMS, ඒ කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂනලිටි ටිකත් එක්ක ස්ක්‍රීන්ස් 14ක ප්‍රොජෙක්ට් එකක් තමයි මෙන්න මේ සාම්පල් එකේ තියෙන. ඔයාලට පුළුවන් මෙන්න මේ සාම්පල් එක යූස් කරගන්න අවශ්‍ය නම් ඉතින් ඔයාලට පුළුවන් පොඩ්ඩක් බලන්න මෙන්න මේ දේවල් වලින් අපිට ලැබෙන්නේ මොනවද කියලා. ඔයාලට පේනවා මෙතන ස්ක්‍රීන්ස් 25ක් තියෙනවා, ග්‍රේඩියන්ට්ස්, animations and firestore මේ ඔක්කොම සෙටප් කරලා තියෙන්නේ. මෙන්න මේකෙත් ඒ විදිහට තමයි ස්ක්‍රීන්ස් 7ක් තියෙනවා. මෙතන API ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා, authentication, firestore කියන ටික තියෙනවා. and මෙන්න මේවයිත් ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන්. right ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත්. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට මේක ප්‍රීමියම් එකක්. ඔයාලට ප්‍රීමියම් නිසා මේ විදිහට ස්ටාර් එක වැටලා තියෙනවා. right but ඔයාලට මෙන්න මේ ඔක්කොම ෆ්‍රී. ඔයාලට මෙන්න මේ ඉතුරු ටික ඔක්කොම ෆ්‍රී. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ ටෙම්ප්ලේට් එකකින් මේ ඔයාගේ වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී එක දෙයක් ඔයාලට පැහැදිලි කරන්නම්. හිතන්නකෝ ඔයා හදන්න යන්නේ මොනක් හරි මෙන්න මේ වගේ මීල් ප්ලෑන් එකක්, නැත්නම් මෙන්න මේ වගේ මොනවා හරිම මීල්ස් ඩිස්ප්ලේ කරගන්න අවශ්‍ය වෙන ඇප්ලිකේෂන් එකක් කියලා හිතන්නකෝ. right එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ මීල් ප්ලෑන් එක තමයි ඔයාලට, නැත්නම් මේ විදිහට වොලට් ඇප්ලිකේෂන් එකක UI එකක් අරගෙන කිසිම තේරුමක් නැහැ. ඒ නිසා ඔයාලට මෙන්න මේ මීල් ප්ලෑනර් කියන ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ සාම්පල් එක අරගෙන ඔයාලට මේක උඩ වාගේ ඇප්ලිකේෂන් එක හදාගන්න එක තමයි ගොඩක්ම පහසු වෙන්නේ. ඒ කියන්නේ අර ඔයා මෙතනදී ටෙම්ප්ලේට් එකක් සිලෙක්ට් කරගන්නවා නම් ඔයා සිලෙක්ට් කරගන්න අවශ්‍ය වෙන ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ගැළපෙන ටෙම්ප්ලේට් එකක්. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න. හරි අපි දැන් අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගමු. මුලින්ම අපිට මෙන්න මෙතන උඩට ඇවිල්ලා ප්‍රොජෙක්ට් නේම් එකක් දෙන්න පුළුවන්. මං අපි ක්‍රියේට් කරගන්න දැන් ටෙස්ට් නිකන් අපි ඉගෙන ගන්න නිසා මම මෙතන දෙන්නා ටෙස්ට් ඇප් කියලා. right ඉතින් ඔයාලට කැමති නමක් මේකට ඇඩ් කරගන්න කිසිම ඉෂුවක් නැහැ. ඔයාලට මෙතන මේ විදිහට ඔයාලට කැමති විදිහට මේ ප්‍රොජෙක්ට් එකට නම දෙන්න පුළුවන්. බට් ඔයා Flutter ප්‍රොජෙක්ට් එකක් හදාගද්දී මේ විදිහට ඔයාලට ප්‍රොජෙක්ට් එකට නම දෙන්න බෑ. මෙතනදී කිසිම ඉෂුවක් නැහැ. ඔයාලට කැමති විදිහට ඔයාගේ ප්‍රොජෙක්ට් එකට නමක් දෙන්න පුළුවන්. ඉතින් ඔයා මේකට ටෙස්ට් ඇප් කියලා දාගන්නවා නම් ඒත් කමක් නැහැ. my first Flutter Flow project ඔයගේ මොකක් හරිම project 1 සාමාන්‍යයෙන් අපි ඒ විදිහටනේ අපි රීනේම් කරන්නේ. right ඒ විදිහට මොකක් හරිම නමක් දාගන්න. දැන් මට අවශ්‍යයි මේ ටෙම්ප්ලේට්ස් මට එකක්වත් අවශ්‍ය නැහැ. මට අවශ්‍යයි මුලින්ම අපිට ඉන්ටර්ෆේස් එක ගැන පොඩි අයිඩියාක් ගන්න නිසා මම මෙතන ක්‍රියේට් බ්ලැන්ක් කියනකට ක්ලික් කරගන්නවා.
හරි ඔයාට පේනවා මෙන්න මෙතන මෙන්න මෙතන මෙන්න මේ නොටිෆිකේෂන් එක ඇත්තරම ගත්තොත් ගොඩක් හොඳ නොටිෆිකේෂන් නැත්නම් දැන් මට ඇවිල්ලා තියෙන මට මේක ඔයාලට මෙතනදිම පැහැදිලි කරගන්න පුළුවන් රයිට් ඉතින් ඔයාට පේනවා මෙන්න මෙතන වැටලා තියෙනවා browser is not optimized කියලා ඉතින් මම මෙන්න මෙතන මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන ඉන්නේ මගේ මෙතන තියෙන මගේ තියෙන Firefox browser එකේ රයිට් Firefox developer edition එකේ තමයි මම මගේ Flutter Flow ඕපන් කරගෙන තියෙන්නේ ඔයාට කියනවා මෙන්න මෙතන මේ ඔයාගේ දැන්ට මේ Flutter Flow use කරගන්න හදන ඇප්ලිකේෂන් එක optimized නැහැ කියලා. ඒ කියන්නේ මේ Flutter Flow වල සමහර features optimized නැහැ හැම browser එකකටම. මේ කට්ටිය recommend කරන browser එක තමයි Google Chrome කියන්නේ. ඉතින් ඔයාගාව Google Chrome තිරනන් කෙලින්ම ඔයාගේ Flutter Flow project එක මම highly recommend කරනවා. මෙතන අපි basic දේවල් ඉගෙන ගන්න නම් මෙතන browser එක බලපාන්නේ නැහැ. But ඔයාට Google Chrome තිරනන් ඔයාට ගොඩක් පහසුවෙන් ගොඩක් optimize කරලා තින්නේ මේක. Flutter Flow integrate කරන මොකද Google Chrome කියන්නේ Google ලගේ browser එකක් නිසා ඒ දේවල් ඒ features ඒ දේවල් ඒ technology ලස්සන්ට sync වෙලා තින්නේ ඒ නිසා මම ඔයාලට highly recommend කරනවා ඔයාගේ Google browser එකේ Google Chrome browser එකේ ඔයාලට පුළුවන් Flutter Flow open කරගන්න. But මම මෙතන continue කරගන්නම් අපි ඉස්සරහට කතා කරමු මේ දේවල් කොහොමද කරන්න කියලා. Right ඔයාලට පේනවා මෙතන welcome to Flutter Flow ඔයගේ දේවල් කිහිපයක් තියෙනවා. මෙතන අපිට greetings ටිකක් තියෙනවා. මෙතන ටියුටෝරියල් එකක් ඔයාලට බලන්න පුළුවන් ඕනනම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන start building කියන තැන උඩ click කරගත්තා නම් ඔයාලට මේ දේවල් align කරගෙන අපේ Flutter Flow default location එකට යන්න. හරි මම දැන් මගේ Flutter Flow project එක open කරගත්තා මගේ Chrome browser එක ඇතුළට. එතකොට කිසිම issue එකක් නැතුව මට ඔයාලත් එක්ක මේ දේ කරගෙන යන්න පුළුවන් නිසා. Right ඔන්න දැන් අපි Flutter Flow එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා එක එක ಜಾති ගොඩක් තියෙනවා මේ screen එකේ නේ. ඉතින් දැක ගමන් මේක connect එක පාට නිකන් බය වෙන්නත් පුළුවන්. But මේ දේවල් මේ කට්ටිය ගොඩක් හොඳට customize කරලා categorize කරලා තියෙන්නේ. මේ දේවල් මේ විදිහට custom ඒ කියන්නේ මේ දේවල් එක ගොඩේ වගේ පේනුනට ඔයාලට මේ දේවල් තේරුම් ගත්තම ඔයාලට මේ දේවල් හරිම පහසුවෙන් පාවිච්චි කරන්න ලේසි වෙන විදිහට තමයි මේ කට්ටිය මේ දේවල් හදලා තියෙන්නේ. ඔයාලට පේන මේ විදිහට අපේ වම් පැත්තෙන් වෙනම section එකක් තියෙනවා. මේ විදිහට අපේ මේ මැද්දෙන් තියෙනවා අපි ඇප්ලිකේෂන් එක හදාගද්දී අපේ canvas එක තියෙනවා. and මෙන්න මේ විදිහට එක එක ಜಾති ගොඩක් තියෙනවා අපේ දකුණු පැත්තෙන් දැන් මේ විදිහට උඩින් අපේ tab bar එකෙත් එක එක ಜಾති ගොඩක් තියෙනවා. right ඉතින් දැන් අපි interface එක ගැනනේ අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි මේ section එකකින් බලමු මෙන්න මේ interface එකේ තියෙන මෙන්න මේ දේවල් මොනවද කියලා. හරි right ඉතින් ඔයාලට පේනවා මම මෙන්න මෙතන dark mode එකේ තමයි තියෙන්නේ. ඉතින් අපි developers ලා විදිහට නැත්නම් අපි applications හදනකොට අපිට මෙච්චර එකපාරට මෙන්න මේ වගේ brightness එකක් අපි as වලට දෙන්න හොඳ නැහැ. and අපි ගොඩක් කැමති නැහැ ගොඩක් developers ලා මෙන්න මේ dark mode එක නැතුව light mode එක use කරගන්න. අපි මෙන්න මෙතනට ගිහිල්ලා mode එක වෙනස් කරමු. අපිට පුළුවන් මෙන්න මෙතන ආයෙත් මෙන්න මේ flutter flow logo එක click කරගත්තට පස්සේ අපේ dashboard එකට යන්න. ඔයාලට පේනවා අපි dashboard එකට අරගෙන යනවා. දැන් ඔයාලට පේනවා අපේ dashboard එකේ අපි create කරගත්ත අපේ test application එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා edited 6 minutes ago by you කියලා පෙන්නනවා. මොකද මෙතන ඔයාලට team එකක් නම් ඔයාලට edit කරපු එක්කෙනාගේ තමයි නම මෙතන පෙන්නන්නේ. මම මෙන්න මෙතන මේක dark mode එකට දාගන්නම්. right ඔයාලට පේනවා ගොඩක් ලස්සනයි. දැන් ඇත්තටම අපිට S දෙකටත් පහසුයි. දැන් මම ආයෙත් මගේ project එක ඇතුළට යන්නම්. හරි දැන් ඔයාලට පේනවා ගොඩක් ලස්සනට මේ project එක අපිට බලා ගන්න පුළුවන්. and අපිට දැන් S දෙකටත් පහසුයි. මොකද අපි දැන් dark mode හදා dark mode එකට වෙනස් කරගත්ත නිසා. හරි දැන් අපි බලමු එකින් එක මෙන්න මේ settings වලට ගිහිල්ලා මේ දේවල් වලින් මොනවද අපිට කරගන්න පුළුවන් කියලා. right ඉතින් මං මෙතනදී කියන විදිහටම ඔයා මේ දේවල් හරියට මතක තියාගන්න ඕනේ. ඔයාට මේ දේවල් මොන හරි මමත වෙන දේවල් නැත්නම් ඔයාට ගොඩක් වැදගත් කියලා හිතන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා මේක note down කරගන්න ඕනේ ඔයාගේ notebook එකේ. හරි right අපි මුලින්දම මෙන්න මෙතන ඉඳන්ම අපි බලාගනිමු මොනවද මේ තියෙන controls කියලා. right ඔයාට project එකේ වැඩ කරන ගමන් ඔයාට dashboard එකට යන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ button එක logo එක click කරගන්න. ඔයාට පෙනෙන ඔයාව dashboard එකට අරගෙන යනවා දැන්. හරි අපි ආයෙත් පිටිපස්සට එමු. නැත්නම් අපි ආයෙත් අපි යමු අපේ application එකට. හරි dashboard එකේ ඉඳන් ඔයාට application එක click කරගත්තට පස්සේ application එකට යන්න පුළුවන්. හරි ඊළඟට මේ විදිහට ඔයාට තියෙනවා මෙතන sections ගොඩක් තියෙනවා. අපි මෙන්න මෙතන උඩ තියෙන මෙන්න මේ අපේ tab bar එකේ ඉඳන් අපි මේ දේවල් කතා කරගෙන යමු. හරි ඔයාලට පේනවා මෙන්න මෙතන ඔයාලට ඩෑෂ්බෝඩ් එකට යන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා Flutter Flow කියලා වැටලා තියෙනවා. and මෙතන Flutter Flow version එක ඔයාලට බලා ගන්න පුළුවන්. and ඔයාගේ මෙතන උඩ hover කරන් ඉදීම ඔයාලට පේනවා අපේ project එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. and project එකේ project ID එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට අවශ්‍ය නම් project ID එක මෙතනින් copy කරගන්න පුළුවන්. right ඔයාලට මෙතන යටත් මේ විදිහට අපේ application එක වැටලා තියෙනවා.
right ඊට පස්සේ මෙන්න මෙතන මේ දින්නේ help කියන section එක ඔයාලා මේක උඩ click කරගත්තට පස්සේ අපි අරතන ආයෙත් අපේ flutter flow community එකට අපේ documentation වලට අපේ tutorials වලට අපිට මෙතනින් ආයෙත් යන්න පුළුවන් right ඒක තමයි මෙන්න මෙතන මෙන්න මේ button එකකින් වෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ අපේ keyboard shortcuts ටික ඔයාලට මෙන්න මෙතන click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ keyboard shortcuts ටික බලා ගන්න පුළුවන් right ඉතින් මෙතන keyboard shortcuts ගොඩක් තියෙන ඉතින් මේ shortcuts වලට හුරුවන එකත් ගොඩක් වැදගත් වෙනවා මොකද එතකොට අපිට අපේ development කරගෙන යද්දී අපේ time එක ඉතුරු කරගන්න පුළුවන් ඉතින් ඔයා shortcuts වලට හුරු වුණ කෙනෙක් නම් ඔයාට තේරෙනවා ඉතින් මේ දේවල් කොච්චර පහසුද කියලා හරි ඉතින් ඔයාට keyboard shortcut හිතන්නකෝ මොකක් හරි widget එකක් copy කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් control c කියන එක use කරගන්න duplicate නම් control d right ඉතින් මොකක් හරි දෙයක් ඔයාට බලා ගන්න අවශ්‍ය නම් keyboard shortcuts වලින් ඔයාට මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ button එක click කරගෙන ඔයාට බලන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාවලිය කරගන්න තියෙන keyboard shortcut එක මොකක්ද කියලා හරි right ඊළඟට මෙන්න මෙතන search option එකක් තියෙනවා අපේ මෙතන search bar එක වගේ මෙන්න මෙතන open වෙන්නේ මෙන්න මේ command palette එක ඉතින් මෙන්න මේ command palette එක ඔයාට තාම තේරෙන එකක් නැහැ මම ඒක ඉස්සරහා section එකේදී හරියටම කියලා දෙන්නම් හරි right ඉතින් අපිට මෙන්න මේ පොඩි කෑල්ල ගත්තම දැන් අපි දන්නවා හරියට මෙතන තියෙන අපේ flutter flow logo එක and මෙතන අපිට අපේ flutter flow version එක බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ help section එක and මෙන්න මෙතනින් අපිට පුළුවන් keyboard shortcuts හොයා ගන්න and මෙන්න මෙතනින් අපිට පුළුවන් අපේ command palette එකට යන්න but command palette එක ඔයාලට දැම්ම තේරෙන්නේ නැත් නිසා මම ඔයාලට ඉස්සරහා section එකේදී command palette එක use කරගන්න හැටි හරියට කියලා දෙන්නම් right then අපි පොඩ්ඩක් ආයෙත් දකුණට එමු දකුණට එනකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ පොඩි section එකක් තියෙනවා මැද්දෙන්ම තියෙන මේක තමයි ගොඩක්ම වැදගත් section එක හරි ඔයාලට පේනවා මෙන්න මෙතන section එකෙන් අපේ application එක default මෙන්න මෙතන මෙන්න මේකට අපි කියනවා canvas එක කියලා canvas එකේ render වෙන්න අවශ්‍ය වෙන application එකේ screen size එක ඔයාලට පුළුවන් වෙනස් කරගන්න ඔයාලට පේනවා දැනට මෙන්න මේ උඩ cursor එක තියන් ඉදීම ඔයාලට මෙතන පේනේවි අපි මෙන්න මෙතන අවශ්‍ය නම් ඔයාලට click කරගන්නත් පුළුවන් click කරගත්තට පස්සේ ඔයාලට පේනවා දැනට default iPhone 13 කියන එකේ size එකේ තමයි අපේ canvas එකේ මෙන්න මේ application එක display වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය නම් හිතන්නකෝ ඔයාලට Galaxy S20 වලට වගේ වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඒක select කරගෙන ඔයාලට පේනවා මෙතන screen size එක වෙනස් වුණා. ඉතින් ඔයාලට පේනවා මෙතන devices ගොඩක් තියෙනවා. 14 Pro එක තියෙනවා, Galaxy Note 20 වගේ ගොඩක් හොයාගන්න පුළුවන්, OnePlus 8 එක තියෙනවා. And ඔයාලට මෙන්න මෙතනින් device එකේ orientation එක වෙනස් කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයාලට දැන්ට තියෙන portrait ලෑන්ඩ්ස්කේප් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලෑන්ඩ්ස්කේප් කරගන්න. ඉතින් මෙන්න මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙනවා අපිට රෙස්පොන්සිව් කරගද්දී අපේ ඩිසයින්ස්. හරි. ඊළඟට මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් අපේ ඊළඟ සයිස් එකට යන්න. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ආයෙත් ක්ලික් කරගත්තට පස්සේ මේ තියෙන ටැබ්ලට් සයිස් එක ඔයාලට පේනවා iPad වලට තමයි අපි වෙනස් වෙලා තියෙන්නේ. iPad Air එක තියෙනවා, iPad Pro 12 inch එක තියෙනවා, 12.19 9 inch එක තියෙනවා. මේ විදිහට ඔයාලට බලන්න බලාගන්න පුළුවන් 11 inch එක තියෙනවා. right ඉතින් ඔයාලට පේනවා මේව වෙනස් කරගද්දී අපේ තියෙන canvas එකේ තියෙන render ලා තියෙන application එකේ size එක වෙනස් වෙනවා. ඉතින් මේක අපිට ගොඩක් වැදගත් වෙන්නේ අපේ responsiveness එක හදා ගන්නකොට. right ඊළඟට ඔයාලට පුළුවන් obvious මෙන්න මේ තියෙන අපේ tablet නැත්නම් desktop size එක මම මේක උඩ click කරගත්තා ඊපස්සේ ඔයාලට පුළුවන් macbook Air එකද, macbook 14 එකද, macbook 15 inch එකද, macbook 16 inch එකද මේ විදිහට වෙනස් කරගන්න ඔයාලට පුළුවන්. right හරි ඉතින් ඔයාලට මෙන්න මෙතන සයිස් එකක් බලාගන්න පුළුවන්. ඔයාලට පේනවා ටැබ්ලට් සයිස් එකට ගියාට පස්සේ මෙන්න මෙතන සයිස් එක බලාගන්න පුළුවන්. මෙතන ටැබ්ලට් සයිස් එකේ තියෙන්නේ 834 width එක and 1194 height එක right. ඉතින් මේ මොබයිල් සයිස් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා 360 width එක and 800 කියන height එකේ තමයි තියෙන්නේ. width to height ratio එක තමයි මෙන්න මෙතන තියෙන්නේ right. ඉතින් මෙන්න මෙතන තියෙන මෙන්න මේ වියට කියනවා අපි අපේ තියෙන break points කියලා screen sizes වල break points මෙන්න මේකට hover කරන් ඉදෙන වාට කියලා බලන්න පුළුවන් මේක. මේ break points වල වාට හිතනවා ඉතින් මෙන්න මේ values කොහෙන්ද එන්නේ? මේ values තමයි අපි ඇත්තටම මෙන්න මේ break points වල values. ඒ කියන්නේ මෙන්න මෙතන iPad Pro 12.9 inch එකේ ඇත්තම values තමයි මෙතන add වෙන්නේ. ඉතින් මෙන්න මේ break points අපිට වෙනස් කරගන්න බෑ. මේවා මෙන්න Flutter Flow team එකෙන් තමයි define කරලා තින්නේ. කියන්නේ ඇත්තම මෙන්න මේ values තමයි අපි මෙන්න මෙතනට අපේ මෙන්න මෙතන මේ Flutter Flow එකේ add වෙන්නේ. right හරි බට් ඔයාලට මේක ඔයා හිතන්නකෝ වගේ වෙබ් එකේ වගේ රෙස්පොන්සිවනස් එක හදාද්දී අපිට මෙන්න මේ break points manually වෙනස් කරගන්න පුළුවන්. මම මේ දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. හරි හරි ඉතින් මෙන්න මේ පොඩි දෙයින් වෙන්නේ අපේ application එකේ canvas එකේ render වෙන්න අවශ්‍ය screen size එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් තේරෙන්න ඒක කොහොමද කරගන්නේ කියලා and screens වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ device එක අපිට වෙනස් කරගන්න පුළුවන්. හරි right දැන් එහෙනම් මෙන්න මේ ටිකත් අපි බැලුවා. මෙන්න මේ ටිකත් හරි දැන් අපි මෙන්න මේ පැත්තට යමු.
මෙනි පැත්තට ගියාට පස්සේ වාඩ වෙනවා මෙතන එක එක ජාතිය ඒවා ගොඩක් තියෙනවා අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඔක්කොම දැනට වාඩ කතා කරලා තේරෙන එකක් නැහැ මම මෙතන මෙන්න මෙතන ඉඳන් වාඩ පැහැදිලි කරන්න වාඩ පේනවා මෙතන V1 කියලා එකක් වැටලා තියෙනවා ඉතින් මෙතනදී පුළුවන් වාට මෙන්න මෙතනදී වාගේ මෙතන ෆ්ලටර් ෆ්ලෝ වල ඇත්තම ගත්තොත් මෙන්න මේකත් හොඳ ෆීචර් එකක් මෙතන අපේ වර්ෂන් එක කියන්නේ අපේ ඇප්ලිකේෂන් එකේ වර්ෂන් එක ලස්සන්ට මැනේජ් කරගන්න පුළුවන් මෙන්න මෙතන හිතන්නකෝ අපිට අලුතෙන් වර්ෂන් එකක් හදාගන්න අවශ්‍ය නම් වාඩ පුළුවන් මෙතන අලුත් වර්ෂන් එකක් විදිහට මේක සේව් කරගන්න and හිතන්නකෝ අපේ දැන් ඉන්න වර්ෂන් 2 එකේ අපිට ආයෙත් මේක වර්ෂන් 1 එකට ගන්න පුළුවන් නම් අපිට ආයෙත් මේක රෝල් බෑක් කරගන්න පුළුවන් මෙතනින් වර්ෂන් 1 එකට right ඉතින් මේ දේවල් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් හැම දෙයක්ම මෙතන ස්නැප්ෂොට්ස් ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් right ඔයාලට වෙන මෙතන ස්නැප්ෂොට් එක බලා ගන්න නම් අපිට ප්ලෑන් එක අප්ග්‍රේඩ් කරගන්න වෙනවා බට් අපිට ස්නැප්ෂොට් කියන එක එතෙම ගොඩක් වැදගත් වෙන්නේ නැහැ දැනට අපිට වර්ෂන් එක හරියට මැනේජ් කරගන්න පුළුවන් අපේ ෆ්‍රී වර්ෂන් එකේ ඉඳගෙන right ඒක නිසා මම වර්ෂන් එක මැනේජ් කරගන්න ඔයාලට එක්සැම්පල් එකක් කියලා දෙන්නම් ඉස්සරහ සෙක්ෂන්ස් වලදී රට ඉතින් මෙන්න මේ බටන් එකෙන් කරගන්නේ අපේ වර්ෂන් එක හරියට අපේ ඇප්ලිකේෂන් එකේ වර්ෂන් එක වර්ෂන් 1 වර්ෂන් 2 ආයෙ මොන හරි වෙනසක් කරලා අපි වර්ෂන් 3 එකට යන්න පුළුවන් ඊට පස්සේ ආයෙ වෙනස අවශ්‍ය නැත්නම් අපිට කලින් තිබ්බ වර්ෂන් එකට රෝල් බෑක් කරගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි අපිට මෙන්න මේ බටන් එකෙන් කරගන්න පුළුවන් වෙන්නේ හරි ඊළඟට අපි බලමු මෙන්න මේකෙන් මොනවද තියෙනවාට පේනවා මෙන්න මෙතන කමෙන්ට්ස් හිතන්නකෝ මෙතන කමෙන්ට්ස් කියන්නේ මෙතන ගොඩක් වැදගත් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් කියන එක මම කලිනුත් පෙන්නවා මෙතන පෙන්නනවාට කමෙන්ට්ස් වාට මේ ඇප්ලිකේෂන් එකේ ඔයාට කමෙන්ට් සෙට් කරගන්න පුළුවන් මෙතන කමෙන්ට් සෙට් කරගත්තට පස්සේ ඔයාගේ මේ කමෙන්ට්ස් මොනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට පේනවා සිලෙක්ටඩ් කියලා සෙක්ෂන් එකක් තියෙන පුළුවන් මෙතන පෙන්නන්නේ මොන හරිම සිලෙක්ට් කරගත්ත කමෙන්ට්ස් වලට මොන හරිම බලා ගන්න අවශ්‍ය නම් මෙතන බලා ගන්න පුළුවන් right ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන කියවලා බලන්න පුළුවන් මෙතන assign කියනවා මොන හරි දේවල් වලට assign කරන බලන්න 290 current කියන මෙතන දැන්ට මොනවත් නැහැ කියන එක ඔයාට මොන හරි assign කරපු කමෙන්ට්ස් තියෙනවා නම් and මොන හරිම resolved විදිහට කමෙන්ට්ස් තියෙනවා නම් ඔයාට මෙන්න මෙතන බලන්න පුළුවන් අතරම මෙනේ කමෙන්ට්ස් කියන සෙක්ෂන් එක ගොඩක්ම වැදගත් වෙන්නේවා ඕගනයිසේෂන් එකක එක නැත්නම් ඔයා ටීම් එකක් විදිහට එකම ඇප්ලිකේෂන් එකේ වැඩ කරගෙන යද්දි ඉතින් ඒක දැනට ඔයාට වැදගත් වෙන්නේ නැහැ එහෙමට ඊළඟට තියෙන සෙක්ෂන් එක තමයි ප්‍රොජෙක්ට් සජෙෂන්ස් කියන එක ඉතින් මෙන්න මේ සෙක්ෂන් එක ඔයාලට මම මෙතනදි කියලා දෙන්නම් මේක ගොඩක් අමාරු නැහැ right ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ට් එකේ සජෙෂන්ස් බලා ගන්න මෙන්න මේ ෆීචර් එකත් ගොඩක් වැදගත් නැත්නම් ගොඩක් හොඳ ෆීචර් එකක් මේ ෆ්ලටර් ෆ්ලෝ ඇතුලේ තියෙන මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොජෙක්ට් එකට මේ ෆ්ලටර් ෆ්ලෝ ටීම් එකෙන් මොන හරිම ඔප්ටිමයිස් වෙන්න අවශ්‍ය නම් ෆ්ලටර් ෆ්ලෝ ටීම් එකෙන් මෙතනට සජෙෂන්ස් දෙනවා right මෙතන මේ UI enhancement මොන හරි තියෙනවා නම් يعني UI වෙන මොන හරිම වෙනස් වෙන්න අවශ්‍ය නම් ඔයාලට ඒකටත් මෙන්න මෙතන ෆ්ලටර් ෆ්ලෝ වලින් අපිට recommendations දෙනවා right ඉතින් අපි තාම මොනවත් මෙතන ඇඩ් කරගත්තේ නැති නිසා අපි තාම මොනවත් මේකට widget එක widget මොනවත් ඇඩ් කරගත්තේ නැති නිසා text එකක් button එකක් මොනවත් දාගත්තේ නැති නිසා අපිට තාම enhancement එන්නේ නැහැ but වාට මෙතන enhancement එන්නේවා මොනව හරිම enhance වෙන්න දෙයක් තියෙනවා නම් විතර හිතන්නකෝ වාට මොනව හරි pixel overflow එකක් අවිල්ල තියෙනවා නැත්නම් මොනව හරි overlap වෙනවා නම් වාට මෙන්න මෙතන optimizations and UI enhancements යටතට මෙතන බලා ගන්න පුළුවන් මෙතන logic එකක් වුණත් වාට optimize වෙන්න තියෙනවා නම් වාට මෙන්න මේ optimizations යටතේ වාට මේ දේවල් බලා ගන්න පුළුවන් right ඉතින් මෙන්න මෙතන මෙන්න මේ ටැබ් එකෙන් තියෙන ඔප්ටිමයිසේෂන්ස් ටික and අපිට Flutter Flow team එකෙන් දෙන අපේ ප්‍රොජෙක්ට් එකට දෙන සජෙෂන්ස් ටික මෙන්න මෙතන වාට පුළුවන් බලා ගන්න ප්‍රොජෙක්ට් එකේ තියෙන issues ටික ඒ කියන්නේ හිතන්නකෝ අපි මේක ක්ලික් කරගත්තා ඊට පස්සේ වාට මේක බලා ගන්න පුළුවන් වාට මෙතන issues ගත්තම sections දෙකකට මේක කඩා ගන්න පුළුවන් මෙතන sections දෙක වෙන්නේ අපේ warnings and errors මෙතන warnings කියන්නේ නිකන් අපිට දෙන warnings වගේ වදන warning එකක් කියන්නේ මොකද්ද කියලා ඉතින් අපිට මොනව හරිම ඇප්ලිකේෂන් එකේ වෝනින් එකක් තියෙනවා නම් මේ දේ මෙහෙම කරගන්න එපා මීට වඩා ඔයාට මේක මේ විදිහට කරගන්න එක තමයි හොඳ කියලා කියනවා නම් මෙතන මේක වෝනින්ග්ස් යටතේ පෙන්වනවා and errors කියන්නේ ඔයා මොනව හරිම errors මොනව හරිම වරද්දලා තියෙනවා නම් ඔයා මෙතන කරගන්න ඉන්ටිග්‍රේට් කරගන්න දෙයක් මොනව හරිම data type එකක් එහෙම වරද්දලා ඉන්ටිග්‍රේට් කරගන්න නම් ඔයාට පුළුවන් මෙතන errors යටතට මේ දේවල් දාගන්න right මම ඔයාලට ඔක හොඳට තේරෙන්න අපි මෙතන තව ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගෙන පෙන්වන්නම් මෙතන errors වෝනින්ග්ස් එහෙම මොනව හරිම තියෙන ප්‍රොජෙක්ට් එකක් මම ඔයාලට ඕපන් කරගෙන පෙන්නන්න. හරි මම මෙන්න මෙතන ඔයාලට මේ දේවල් පෙන්වන්න අවශ්‍ය නිසා මගේ තියෙන දැනට තියෙන මම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරගත්තා මගේ වෙන account එකකට login වෙලා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන මගේ දැන් මෙතන project එකේ suggestions පෙන්නනවා මගේ මෙතන warnings 3ක් සහ errors 2ක් පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වගේ Flutter project එකට මොන හරිම suggestions and warnings and errors තියෙනවා නම් right? මම මෙතන suggestions කියන්නේ මොනවද කියලා ඔයාලට පෙන්වන්න. ඔයාලට පේනවා optimizations වගේ ජාති මට මෙන්න මෙතන හතරක් පෙන්වනවා right මෙතන කියනවා unbounded image size කියලා එකක් තියෙනවා මෙතන මේක උඩ ක්ලික් කරගත්තම මට මේක බලා ගන්න පුළුවන් මොන තැනින්ද එන්නේ
මේක මොකක්ද කරගන්න ඕනේ කියලා ඔයාලට බලාගන්න පුළුවන්. මෙතන තියෙනවා shrink wrap කියලා, මෙතන profile category page එකේ තියෙනවා. And මේ මෙතන back end core එක duplicate වෙලා වගේ එකක් පෙන්වන මෙතන main task එකේ. ඒ කියන්නේ මෙතන මට මේ දේවල් optimize කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ දේවල් optimize කරගන්නේ කොහොමද කියලා මෙතන බලන්න අවශ්‍ය වෙන්නේ මොන තැන් වලද කියලා ඔයාලට මෙතනදී දීලා තියෙනවා. right? හරි. And මෙන්න මෙතන UI එක වශයෙන් application එකේ මෙන්න දෙන UI වශයෙන් enhance වෙන්න ඕන දේවල් තමයි මෙන්න මෙතන බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා මට ඒත් suggestions 3ක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන tappable area size එක ඔයාලට පේනවා මෙතන මොකක් හරි issue එකක් තියෙනවා. මෙතන අපි කියවලා බලන්න පුළුවන් මේවා. right? ඔයාලට මේ විදිහට කියවලා බලන්න පුළුවන්. And මෙන්න මෙතන click කරගත්තらන් ඔයාලට මේ directly මේ UI enhancement එක කරගන්න අවශ්‍ය තැනට යනවා. ඔයාලට පේනවා මගේ මේ විදිහට තියෙන මගේ මෙතන තියෙන component එක තමයි මේ issue එක තියෙන්නේ. මම මෙතනත් මගේ දෙකක් තියෙන මම මේක click කරගත්තට පස්සේ ඔයාලට පේනවා මම මෙතන මෙන්න මේක click කරගන්නම්. ඔයාලට පේනවා මෙන්න මේකේ මාව අරගෙන යනවා ඔයාලට පේනවා simply tap to fix the issue on the container කියලා මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක click කරගත්තට පස්සේ ඔයාලට පේනවා issue එක තියෙන තැනට අරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දේවල් හදාගන්න. මෙතන කියලා තියෙනවා the appearance of these nested border radii could be improved by using the concentric border radius formula කියලා මෙතන දීලා තිනවා. මොකද මෙතන ඔයාලා වෙන මෙතන border radius එකේ මොකක් හරි issue එකක් ඇවිල්ලා තිනවා. ඉතින් මේ දේවල් දැම්ම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මෙතනින් මේ button එකකින් වෙන්නේ මොකක්ද කියලා තමයි ඔයාලා තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලා වෙන මම දෙකක් හදාගත්තා. මේ දෙක මෙතන අඩු වෙලා තිනවා දැන් පහක් විදිහට. ඉතින් ඔයාලට මොන හරි project එකේ වෙනස් වෙන්න ඕන තැන් ඔයාලට suggestions විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ tab එකේ. දැන් අපි යමු ආයෙත් warnings මොනවද කියලා බලන්න. warnings and errors මොනවද කියලා බලන්න. අපි මුලින්ම වෝනිංග්ස් තියෙන මොනවද බලමු. මෙතන කියන මගේ ඕත් ඇක්ෂන් එකේ වෝනිංග් එකක් තියෙනවා මේ බලන්න. නැවිගේෂන් ඇක්ෂන් රයිට්. මෙතන කියන මගේ ඕත් ඇක්ෂන් එකේ මොනව හරිම වෝනිංග්ස් ටිකක් තියෙනවා. මෙතන අපි කියලා බලමු නැවිගේට් ඇක්ෂන් මේ බි එක්සිකියුටඩ් ආෆ්ටර් ඕත් ඇක්ෂන් ක්‍රියේට් account. හරි. මෙතන කියනවා නැවිගේෂන් එකක් සෙටප් වෙන්න පුළුවන් සෙටප් කරලා තින්නේ account creation එකෙන් පස්සේ. ප්ලීස් either turn off automatic navigation or delete the navigation action. මෙතන මේ automatic navigation එක remove කරන්න ඕන නැත්නම් ඒක මෙතනින් අයින් කරන්න ඕන. මෙතන තාලා තියෙන remove or මෙතන turn off කරගන්න තමයි කියන්නේ. ඉතින් ඔන්න මේ විදිහට ඔයාලට පේන මෙතන warnings ටික තියෙනවා. මේ දේවල් තාම තීරණ එකක් නැහැ. ඒක නිසා මම මෙතන ඔයාලට මේක click කරගත්තා නම් ඒ තැනට අරගෙන යනවා ඔයාලට පේනවා මේ විදිහට. and මෙන්න මෙතන errors උත් ඒ විදිහට තමයි ඔයාලට පේනවා. firestore setup එකේ මොන හරි errors වගේක් තියෙනවා. මට මේක මේ විදිහට ක්ලික් කරගත්තන ඔයාලට වෙනවා. දැන් මම ෆයර් ස්ටෝ එකට ඇවිල්ලා තින්නේ. රයිට්. ඔයාලට පේන මෙතන ෆයර්බේස් ෆයර් ස්ටෝ එකේ සෙටප් එකේ මොකක් හරි issue එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරගත්තා මේ විදිහට. ඔයාලට වෙනවා මම මෙතන ෆයර්බේස් එකේ ප්‍රොජෙක්ට් ID එක දීලා නැහැ. ඒක නිසා තමයි මට මේ විදිහට error එකක් එන්නේ. ඉතින් මේ ගොඩක් පාසි අපිට error එක තියෙන තැනට කිලිම ක්ලික් කරගන්න විතරයි තින්නේ. අපි අරගෙන යනවා. ඉතින් මේ දේ තමයි මෙන්න මෙතන දිවෙන්නේ. රයිට්. අපි ආයෙත් අපේ පරණ ප්‍රොජෙක්ට් එකටම යමු. හරි. ඔන්න දැන් අපි අපේ පරණ ප්‍රොජෙක්ට් එකේ අපේ ටෙස්ට් ඇප් එකට මම දැන් ආයෙත් ලොගින් වෙලා තිනවා. රයිට්. ඉතින් ඔයාලට දැන් මම මෙතනදී පෙන්වන කමෙන්ට්ස් කියන්නේ මෙන්න මෙතන පෙන්වන්නේ මොනවද? and මෙන්න මෙතන අපේ ප්‍රොජෙක්ට් එකට දෙන සජෙෂන්ස් කියන්නේ මොනවද? then warnings and issues කියන්නේ මොනවද? නැත්නම් warnings and errors කියන්නේ මොනවද කියලා අපි දැක්කා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් developer menu එකට යන්න. ඔයාලට පේනවා මෙතනින් අපිට සම්පූර්ණ කෝඩ් එක බලා ගන්න පුළුවන්. අපිට GitHub එකට වගේ create කරගන්න පුළුවන් නම් ඒ දේ කරගන්න පුළුවන්. right? මෙතන view code කියන්නේ මෙන්න මේ page එකේ code එක. මම මෙතන click කරගත්තත් ඔයාලට කෙලින්ම මේ page එකේ code එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. right ඊළඟට මෙන්න මෙතන ඔයාලට මම කිව්වා අපේ ප්‍රොජෙක්ට් එක අපිට version manage කරගන්න අවශ්‍ය නම් GitHub එකට වගේ connect කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඔයාලට වෙනවා මේක premium feature එකක්. ඔයාලට GitHub එකේ repository එකට connect කරන්න අවශ්‍ය නම් මෙන්න මෙතන paid plan එක ගන්න අවශ්‍ය වෙනවා. ඔයාලට සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ code එක download කරගන්න පුළුවන්. ඒකටත් paid plan එකට යන්න වෙනවා. ඔයාලට application එකේ ඔයා හදාගත්ත apk file එක හදාගන්න පුළුවන්. ඒකටත් paid plan එකට යන්න වෙනවා. flutter flow CLI එක ගන්න පුළුවන්. වටේ මේ CLI එකෙන් කරගන්න පුළුවන් ගොඩක් දේවල්. ඒකටත් අපිට paid plan එකට යන්න වෙනවා. හරි. ඉතින් ඔයාලට මේ දේවල් අවශ්‍ය නම් මෙන්න මෙතන මේ menu එකෙන් යන්න පුළුවන්. right? ඊට පස්සේ මෙන්න මෙතන අපේ project එක share කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මෙතන share කියන button එක click කරගන්න. ඔයාලට අනිවාර්යෙන් මේක public කරලා තමයි මේක share කරගන්න ඕනේ. right? නැත්නම් ඔයාගේ team එකේ members ලා අතර share කරගන්න අවශ්‍ය නම් ඔයාලට මුලින්ම team එකක් හදාගන්න වෙනවා. right? ඔයාලට මේක public කරගෙන අපි ආයෙත් මෙන්න මෙතන ෂෙයා කියන තැනට ගිහිල්ලා මෙන්න මේක පබ්ලික් දැන් ඔයාලට පේනවා මේක ප්‍රයිවට් කියන මේක දැනට පබ්ලික් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක ලින්ක් එක කොපි කරගෙන ඔයාගේ යාළුවෝ අතර මේක ෂෙයා කරගන්න. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ප්‍රිවියු ඇප් කියන එක. ඔයාලට පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ප්‍රිවියු කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ඩිවයිස් එකකට මේ ඇප්ලිකේෂන් එක කොහොමද පේන්නේ කියලා
සිම්පල් ප්‍රිවීව එකක් ගන්න වඩ බල මෙන්න මෙතන i ලකුණ මෙතන ක්ලික් කරගත්තනම් වඩ පේනවා වෙනම වින්ඩෝ එකකට වාගේ ප්‍රිවීව එක මේ විදිහට ඕපන් වෙනවා හරි මේකට ටික වෙලාවක් යනවා මේක ලෝඩ් වෙන්න ආරින්න ඊට පස්සේ වාඩ පුළුවන් වාගේ ප්‍රිවීව එක බලාගන්න හරි වාඩ පේනවා දැන් අපේ ඇප්ලිකේෂන් එකේ ප්‍රිවීව එක වාඩ බලාගන්න පුළුවන් වාඩ ඩිවයිස් එකකට මේ ඇප්ලිකේෂන් එක වැටිලා වාඩ ලස්සන්ට මේ ඇප්ලිකේෂන් එකේ ප්‍රිවීව එක මෙතනදී බලාගන්න පුළුවන් ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ ප්‍රිවීව එක වෙනම සෙක්ෂන් එකක් වාඩ පේනවා වෙනම වින්ඩෝ එකක තමයි මේ ඇප්ලිකේෂන් එකේ ප්‍රිවීව එක තියෙන්නේ රයිට් වාඩ මෙතන issues මොන හරිම තියෙනවා නම් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ preview mode එකේ මෙන්න මෙතන මේ දේවල් කියලා බලන්න මේ preview mode එක කියන්නේ වාට මෙතන functionality වශයෙන් ගත්තම සමහර functionality වැඩ කරන්නේ නැහැ අපි මෙතන just මේ application එකේ UI එක preview කරගෙන තමයි මෙන්න මේ preview mode එක use කරගන්න අවශ්‍ය වෙන්නේ ඉතින් මේ දේවල් වාට කියලා බලන්න පුළුවන් අපිට screens මාරු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට වාට පේන අපේ දැනට එක screen එකයි තියෙන්නේ ඒ නිසා අපිට මාරු කරගන්න බෑ and what metana responsiveness එක check කරගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලා device එක අවශ්‍ය නම් මාරු කරගන්න පුළුවන් අපි දෙන iPhone 14 Pro Max එකට වගේ දාගත්තට පස්සේ ඔයාලා වෙනවා මෙන්න විදිහට device එකේ screen එක නැත්නම් මෙන්න මේ device එක මාරු වෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් අපිට tablet size එකට දාගන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට desktop size එකට මෙතනින් දාගන්න පුළුවන් ඉතින් ඔයාලා පුළුවන් මේ දේවල් ටික දාගන්න ඊට පස්සේ මෙතන screenshot mode එකට යන්න පුළුවන් ඔයාලට right ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මෙතන ඔයාට screenshots ගන්න මෙන්න මෙතනින් ඔයාලා select කරගන්න පුළුවන් වඩ පේනවා මෙන්න මෙතන ප්ලේ ස්ටෝර් ස්ක්‍රීන් ෂොට්ස් වඩ ගන්න පුළුවන් මෙතන එක එක දේවල් වඩ මෙතන ස්ක්‍රීන් ෂොට්ස් ගන්න පුළුවන් ඉතින් ලොකුවට මේ දේවල් හිතන්න යන්න අවශ්‍ය නැහැ වඩ ස්ක්‍රීන් ෂොට්ස් ගන්න නම් මෙතන ජෙනරේට් ස්ක්‍රීන් ෂොට් කියන තැන ක්ලික් කරගත්තනම් වඩ පේනවා අපේ ඇප්ලිකේෂන් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් මෙතනදී ජෙනරේට් කරගන්න පුළුවන් හරි ඉතින් මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා අපිට සමහර ලාවට ඇප්ලිකේෂන් එක ප්ලේ ස්ටෝර් එකට පබ්ලිෂ් කරගෙන යද්දී අපිට ස්ක්‍රීන් ෂොට්ස් අවශ්‍ය වෙනවා අපේ ඇප්ලිකේෂන් එකේ ඉතින් අපිට ලස්සනට අපේ ස්ක්‍රීන් ෂොට්ස් ටිකත් මෙතනින්ම කෙලින්ම ජෙනරේට් කරගන්න පුළුවන් වඩ පේනවා මේ ඔක්කොම අපිට ක්‍රියේට් කර ජෙනරේට් කරගන්න පුළුවන් අපේ Flutter Flow එක ඇතුලේ රයිට් මෙන්න මෙතනින් වාඩ පුළුවන් zoom in කරගන්න zoom out කරගන්න රයිට් මෙන්න මෙතන මෙන්න මේ feature එක මෙන්න මේ switch to dark mode කියන feature එකත් ඇත්තරම නියම feature එකක් මේ Flutter Flow ඇතුලේ තියෙන රයිට් ඔයා හිතන්න ඔයාගේ switch මෙන්න මෙතනට ඇවිල්ලා ආයෙත් මෙන්න මෙතන switch to dark mode කියන feature එකෙන් වෙන්නේ මම මෙතන click කරගන්නම් ඔයාට පේනවා මෙතන click කරගද්දී අපේ application එකට dark mode integrate කරලා නම් තියෙන්නේ डार्क मोड එකට මේ ඇප්ලිකේෂන් එක කන්වර්ට් වෙනවා. ඒ කියන්නේ අපිට මැනුවලි ටෙස්ට් කරගන්න පුළුවන් අපේ ඇප්ලිකේෂන් එක ලයිට් මෝඩ් එකේදී මොන වගේද තියෙන්නේ, ඩාර්ක් මෝඩ් එකේදී මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඒකට මෙන්න මෙතන තියෙන මෙන්න මේ switch to light mode, switch to dark mode කියන බටන් එක තමයි අපිට යූස් කරගන්න පුළුවන්. රයිට් මෙන්න මෙතන display device කියන එකෙන් ආයෙත් අර display එක මේ විදිහට device එක වටේට දාගන්න පුළුවන්. ඉතින් මේ device එක display කරගන්න එකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් හිතන්නකෝ මෙන්න විදිහට මෙන්න මේ notch එකට වගේ මොනවා හරි elements වැහිලා තිනවන අපිට මේ දේවල් identify කරගන්න පුළුවන් මෙන්න මේ डिवाइस के प्रीव्यू वेक करने के अपने मैंने एक डिवाइस का सैमसंग डिवाइस के मारू कर करना अभी गैलेक्सी एक्स 20 के मारू कर गम इधर ने मैंने मैं तेरे मैंने मैं फ्रंट कैमरे के पांच होल लगे टे मनोहारी में टेक्स्ट या कि हम खावा भी नॉन अपने इधर वाल मैं बाला करना पुलंगे तो अपने पुलवा नहीं देवाल हारी टे मैनेज कर करनी थी एक तो मैं अपने मैंने मैं डिवाइस के मेरे पेन के अति वैदगत कम जैसे मैंने मैं रेस्पॉन्सिवनेस से बाला करना पुलवा मैंने मैं हाइट रीसाइज हैंडलर्स मैंने रीसाइज हैंडलर्स सेट कर करना पुलवा मैंने मैं රිසයිස් හැන්ඩලර්ස් කියන්නේ වඩ පේනවා දැන් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මෙතන සයිස් එක බලාගෙන ඉන්න. ඔයාට සයිස් එක මැනුවලි ඒ කියන්නේ ඔයාට පේනවා ඔයා වෙබ්සයිට් එකක් වගේ වෙබ් ඇප් එකක් වගේ හදා ගන්නවා නම් ඔයාට මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. ඔයාට මතකයිද අපි වෙබ් ඇප්ලිකේෂන්ස් හදාගන්නදී ඉතින් ඔයා දන්නවා අපේ වෙබ් ඇප්ලිකේෂන්ස් වල වැඩ කරගෙන යනකොට මේ විදිහට අපේ එක එක ස්ක්‍රීන් සයිසස් වල ඒ කියන්නේ වෙබ් ඇප් එකක් නම් අපේ ෆෝන් එකෙත් වැඩ කරන්න ඕනේ, අපේ ටැබ්ලට් එකෙත් වැඩ කරන්න ඕනේ, අපේ ඩෙස්ක්ටොප් එකෙත් වැඩ කරන්න ඕනේ. ඔන්න විදිහට මේ දේවල් අපිට මැනුවලි හදා ගන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී චෙක් කරගන්න පුළුවන් අපේ රෙස්පොන්සිවනස් එක හරියට මෙතන වැඩ කරනවද කියලා. රයිට්? ඊළඟට මෙන්න මෙතන මේකත් ගොඩක් වැදගත්. අපේ ටෙක්ස් ස්කේල් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. හිතන්නකෝ සමහර ඇප්ලිකේෂන්ස් තියෙනවා. අපේ සමහර ආච්චි අම්මල එහෙම වදන්න ඔයාලගේ ආච්චි අම්මලත් එහෙම ඇති. ෆෝන් එකක් යූස් කරගන්නවා නම් ඒ කට්ටිය සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ ෆෝන් එකේ තියෙන ටෙක්ස්ට් එකේ මෙන්න මේ ස්කේල් එක ගොඩක් වැඩි කරගෙන තමයි යූස් කරගන්නේ. ඉතින් ඒ කට්ටියට එක්ස්ප්ලේන් නැති ඉෂුස් මොනවා එහෙම තියෙන නිසා තමයි ඒ කට්ටිය එහෙම කරන්නේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එකෙත් මේ විදිහට ටෙක්ස්ට් ස්කේල් එක ඒ කට්ටිය වැඩි කරගෙන බලනවා නම් මොන වගේද පේන්නේ කියලා. ඔයාලට වෙන මෙතන ටෙක්ස්ට් ස්කේල් එක වැඩි කරගද්දී අපිට මේ විදිහට අපේ මේ තියෙන ටයිටල්ස් එහෙම සයිස් එක වැඩි වෙලා පේන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක මොන වගේද ලස්සනට පේනවද නැත්නම් මොන වගේ තැන්ද ඔයාලට වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාගේ බලන්න පුළුවන් මේ විදිහට පොඩි කරගන්නත් පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. මේ විදිහට අපි ඩිෆෝල්ට් සයිස් එක තමයි නෝමලි අපි ඇප්ලිකේෂන් එක ඩිසයින් කරගෙන යන්නේ. හරි. රයිට් ඉතින් ඔයාලට මෙන්න මෙතනත් මේක ෂෙයා කරගන්න පුළුවන් ඔයාලට පේනවා. පබ්ලික් ලින්ක් එක මෙතන අපි කලින් පබ්ලික් කරගත්ත නිසා තමයි මෙතන මේ ප්‍රයිවට් කියලා වැටලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක ප්‍රයිවට් කරගන්න මෙතනින් අවශ්‍ය නම් and ඔයාලට මේක පබ්ලික් මේක් පබ්ලික් කියන එක වැටලා තියෙනවා නම් ඔයාලට මේක පබ්ලික් කරගෙන ඔයාලට පුළුවන් ලින්ක් එක කොපි කරගෙන ඔයාලට පේනවා
ලිංක කොපින අපේ කලිප් බෝඩ් එකට දැන් වඩ පුලන් අශනං වගේ අලුවතර මේ ලිංක එක ෂයා කරගන්න හරි ඉතින් අප ප්‍රව මෝඩ් එක තින් ඔන්න දේවල්ටි වාඩ පෙන ප්‍රව වෙනකට අපි අපේ ෆලට ලෝ ඩෑස්් බෝඩ්ඩගෙන් වෙනම ටැබ්බේ කරම අප ප්‍රව කරගන්න ඉතින් මෙන මෙත තින මෙේ ප්‍රව කෙනකෙන් වෙන්න ඔන්නවද අපට අපේ ඇපිේෂන් එක යවවාය එක ප්‍රව කරන්න පුල ඉති මෙම ප්‍රව මෝඩ් එකක මතක තියාගන්නන ගොඩක් වැදගත්ද තින මෙත ප්‍රව මෝඩ්ෙද ඔයාට මෙතනදී සමහර වෙලාට මෙතන සමහර ෆංක්ෂනලටි මෙතන වැඩ කරන්න නෑ මේ එක ජස්ට ප්‍රව මෝඩ් එක විතරයිති ඒ දෙවල්තයි මෙන මෙතන දාලතින් හරි රයි් අපි යම ට ලෝ අපේ ප්‍රජෙට් කරම මෙතන ප්‍රව මෝඩ් මෙතන ලෝස් කරගන්න හරි අපේ ටූල් බාගේ ඊළඟට තියන අප අන්තිම පටන එකතයි මෙන මෙතන තින් අපේ ඇපිේෂන එක රන් කරගන්න තින සක්ෂන එක තින් මෙ මේක උඩ ලික්කරගත්තරස්සේ වාට පොයන මගේ ඇපිේෂන එක රන් කරගන්න පුලන් මෙන මේක ටික වෙලා කියාවවාගේ ඇපිේෂන එක රන් කරගන්න බට ඊට කලින් මේ කලෝස් කරගන්න ඊට කලින් මටවාට පෙන්න්න දේවල් හිපයක් තියෙනවා මගේ ස්ටොප් කරගන්න මෙතනින් මෙන මෙතන අපි ගිහිල්ල මේක ස්ටොප් කරගමු මේකරී ස්ටාර්ට් කරගන්න ටප රද ටප න ත වාඩ ලන් වගේ ලට ෝ ප්‍රජෙට් කර ස්ටාට කරන සහර ලාට මේක වඩ පෙන අපි වෙබ් එක රන් කරගන්න නිසා මේදවල් සහරලාට වැඩ කරගන්න නැහැ එක පාරපි කලික් කරගත්තට හරිදි මේ ප්‍රව මෝඩ්ක් කියන්නේ දේවල්ට දැන් අපි දක් ප්‍රව පිේෂන ප්‍රව කරගන්න අපට පුල මෙතන ප්‍රව කියන පටන ගුට කලික් කරගන්න ඉලකට මෙන මෙතන තියන්නේ ගොඩක් වැදගත්තයක් මෙතන පුුවන් වටක් මේක කියවගන්න රන්නව මෙතන අපි මේ අහව කරන්න දියොත් අපි මේක බලාගන්න පුළන් ආයත් අපිට පන මෙතන පිේෂන එක ටෙස්ට මෝඩ්ගේ රන් කරන මෙතන වාදන්න අප පපිේෂන එක ටෙස්ට මෝඩ්ගේ රන් කරනවා කියෙන් අපි සාමාන්‍යෙන් ෆලට එක වැඩරගෙන ඇද වට මතකත අපිට හොටරී ලෝඩ් හොටරී ටාට් කරන පුළන් කියන්න අපිට මේ පැත්තෙන් පපිේෂන එක වෙනස් කරගති කෝඩ්ඩගේ අපිට ඒක ලයිවීම ප්‍රියව කරගන්න පුළන් අපේ එමියලට එක ඉතින් මේවැඩ අපට ලට ලෝ තුල කරගන්න පුළුවන් එතකට වාට පපිේෂන එක වාට ප්‍රිය කරගන්න වාට පපිේෂන එක ටෙස්ට මෝඩ්ගේ රන් කරගන්න වෙන යිට ඉතින් ඒකත මෙතැදි කරගන්න පුළුව මෙතන සිටිං ල්ට යන්න පුළුවන් වාට මෙතන ටෙස්ට මෝඩ් එක වාට රන් කරගන්න පුළුවන් වගේ පපිේෂන් එක එතිකට ටෙස්ටිං ඉන්ස්ටන්සයක් හැදෙනවා ඒ ඉන්ස්ටන්සක විනාඩි දහයි තින් අපිට එක හැම විනාඩිදහකට පාරක්ම අලුත් කරගන්න වෙන රයිටවාට පේන මෙතන ලෝකල් රන් කරගන්න පුළුවන් ඇන්ඩවාඩ මෙතන ටෙස්ට් කරගන්න මේ රන් ස්ටාට් කරගන්න පුළන් මික ස්ටාට් කරගත්ත තුවාට පුළුවන් මේක අලුතෙන් වගේ ටෙස්ටිං ඉන්ස්ටන්සයක් මේදිර ඔපන් කරගන්නවාට පෙන බ්‍රෝසය කරගල මේක ඔපන් නති මේක ස්ටාර්ට් වෙන ටික වෙලාවා කියනවා හරි වාට පෙන වයා බිල්ඩිං දිස්විල් ටේක් 2-4 මිනිස් කියල වැටලා තින අපිට පුලාම මේක විනාඩි දෙයක් විතර බලාගෙන ඉදිනම් මේක බලන්න කොහොද අපේ ඇපලිකේෂන් එක ප්‍රිවියු එක තියෙන්නේ කියලා රයිට් ඉතින් මේක අනිවාර්යෙන් වා විනාඩි දෙකක් විතර මේක රන් වෙන්න අරින්න ඉතින් අපේ ඇපලිකේෂන් එක මොනවත් නැති නිසා මේක විනාඩි දෙකෙන් වගේ ඕල්මෝස්ට් රන්න ඉතින් මේකට වාගේ පෆෝමන්ස කැන් ඉන්ටනෙට් කනෙක්ෂන් එක වගේ දේවල් බලපානවා වාරය හරි හරි දැන්වට පෙන අප පපිේෂන එක ටික වෙලා ගට නාරි තුනක් කතරක් ගියාට පස මේ ලෝඩ්ලා තින අප පපිේෂන එක ටෙස්ට මෝඩ් එක වාට බලාගන්න පුළන් මෙ මෙතන ටෙස්ට මෝඩ් එක ඔපන ලා තින්නේ වාට පුලන් මෙතන ඩක් මෝඩ් ලයිට මෝඩ අතරට ගුල් කරන්න ඔයගේ දේවල්ටිකක් තියෙනවා ඉතින් මෙතනවාට මේ ඩක් බැග්‍රවන්්ඩක් ඇටුනේ කොහොමද මේ දේවල් වෙනස්සනක හොදිකලවාටමන් ස්තර සක්ෂන් සල්දි කියල දෙන්න වාට තාමික තේරෙන තියෙන පුුවන් යිට් ද මෙන මෙතන මෙන මේ ඇබ්බායකටම අපි ඇබ්බායකට ඇවිල්ලා මෙන මෙතන මේ ටයිටලේම වෙනස් කරගන්න පේස්් ටයිටල් නියම් කිලම දෙන්නක හරි පේස්් ටයිටල් නියව කෙනක දීලා හරි අමන් ඔන්න කට් කරගත්තා හරි ඉතින් වාට පෙන මෙන මෙතන අපි දැන් ටෙස්ටිං ඉන්ස්ටන්ස අප විනාඩි දෙකතුනා කියට පස ඔපන්ඩලා තියෙනවා ඉතින් මෙන මේක වාට පුළුවන් ඕනම් ෆංක්ෂනට ඔක්කෝගේ වැඩ අපි ඉම්පලිමට කරගත්ත ඕනම් ෆංක්ෂනටයක් දැන් අපිට මෙන මේ ඇපලිකේෂන එක ටෙස්ට මෝඩ් එක රන් කරගත්තමවාට වැඩ කරනවා හරි ට අයත් මෙතැට කියල පෙන්න්න හට බලන්න පුළුවන් අපි ක්‍රේට් කරගත් ඉන්ස්ටන්සේ වලන්න 2 මිනිස්සක මෙතනින් වාට ලිකත් ඔන්න කොපි කරගන්න පුුවන් තාව බ්‍රෝසක රන් කරගන්න ඉති වාට තව ඉන්ස්ටන්ස් මෙතනින් හදාන්න පුුවන් මෙම ඉන්ස්ටන්සේ විනාඩි දහකින් කැන්සල් එනතකොට පුළුවන් අයත් වාට වශ මෙම ඉන්ස්ටන්සක ආයත් රීස්ටාට් කරගන්න හරි රයි් හරි එහෙනම් අපිට කතා කරන්න තින් අප ටූල් බායක ගැන කතා කරද ඔන්න දේවල්ටි තමයි රයි් මංහිතන දැන්වාට ටූල් බායක ගැන හොඳ අඩියයක් තියෙන්නවා අපි අයත් සමරයක් විදිර ගත්තොත් මෙන මෙතරින් පුලන් අපේ අයත් ප්‍රජෙක්් ඩෑස්්බෝඩ් එකට යන්න රයිට් වාඩ වෙන ප්‍රජෙක්් ඩෑස්්බෝඩ් එකට යනවා අපි අයත් අපේ ප්‍රජෙක්් කෝපන් කරගමු මෙන මෙතනින් වාඩ පුලන් හෙල්ප් එකට යන්න මෙන මෙතනින් කීබෝඩ් ෂෝට් කාඩ්ස් මෙන මෙතනින් වාඩ පුලන් වගේ කමාන්ඩ් පැලට් එක ඕපන් කරගන්න මෙන මෙතනින් වාඩ පුලන් ඩිවයිසස් මාරු කරගන්න ස්ක්‍රීන් සයිසස් මාරු කරගන්න මෙන මෙතනින් පුලන් වාට වර්ෂන් මනේජ් කරගන්න
මෙවතින් ඔයාලට කමෙන්ට්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට ප්‍රොවයිඩ් කරන ඔප්ටිමයිසේෂන් සජෙෂන්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට errors and ඊට පස්සේ අපිට මෙන්න මෙතන පෙන්වන errors මොන හරිම තියෙනවා නම් අපිට warnings මොන හරිම තියෙනවා නම් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් page එකේ code එක download කරගන්න, නැත්නම් GitHub repository එකට integrate කරගන්න සම්පූර්ණ project එකේ code එක, APK එක, Flutter flow, CLI එක වගේ දේවල් මෙතනින් download කරගන්න පුළුවන්, right? දැන් ඔයාලට ඔයාගේ project එක මෙතනින් share කරගන්න පුළුවන්, මෙතනින් preview කරන්න පුළුවන් and මෙන්න මෙතනින් test mode එකේ ඔයාගේ application එක run කරගන්න පුළුවන්, හරි? ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාගේ මෙන්න මේ tool bar එක ඇතුලේ තියෙන්නේ, හරි? Right. ඊළඟට ඔයාලට පේනවා main machine ගත්තම අපි tool bar එක උඩින් අපි දැන් cover කරගත්තා. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ ගොඩක් අමාරු දේවල් නෙවෙයි මෙතන එක එක જાති icons තිබ්බට මේවා වලින් වෙන දේ අපි individually තේරුම් ගත්තම මේ දේවල් ගොඩක් පහසුයි, හරි? දැන් අපිට මෙන්න මෙතන තියෙනවා තව අපේ වම් පැත්තේ මේ විදිහට ලොකු section එකක් තියෙනවා, එක එක buttons ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපේ මැද්දෙන් මෙන්න මේ විදිහට අපේ canvas එක තියෙනවා. canvas එකෙත් මේ විදිහට එක එක controls වගේක් තියෙනවා and මෙන්න මේ පැත්තෙන් අපේ properties panel එක තියෙනවා, right? ඉතින් මෙන්න මේ පැත්තේ තියෙන section එකට මෙන්න මේ පැත්තට අපි කියන UI builder එක කියලා. ඉතින් මෙන්න මේ section එකෙන් තමයි අපි සම්පූර්ණ UI එක අපි build කරගන්නේ. මෙන්න මේ section එකට අපි කියනවා මෙන්න මේ මැද්දේ තියෙන section එකට අපි කියනවා canvas එක කියලා. ඉතින් අපේ application එක ඩිස්ප්ලේ වෙන්නේ මෙන්න මේ අපේ canvas එකේ. අපි application එකේ widgets ටික අඳගන්නේ අපි මෙන්න මේ canvas එකේ ඉඳන්. and අපි මෙන්න මෙතන අපේ එක එක widgets වල නැත්නම් අපේ තියෙන pages වල properties අපිට හදාගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ panel එකෙන්. මේකට අපි කියනවා properties panel එක කියලා. හරි. මේ විදිහට උඩින් තියෙන අපේ tab bar එක widgets build එක වම් පැත්තෙන් තියෙනවා, canvas එක මැද්දෙන් තියෙනවා and අපේ properties palette එක මෙන්න මේ විදිහට දකුණු පැත්තෙන් තියෙනවා. හරි. right එහෙනම් අපි අපේ මේ section එකෙන් කතා කරන බලාපොරොත්තු වෙන්නේ අපි මෙන්න මෙතන top එකේ තියෙන මෙන්න මේ tab bar එක ගැනම ඔයාලට කියලා දෙන්න. ඉතින් tab bar එක ගැන කතා කරද්දී ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊළඟ section එකෙන් බලමු මෙන්න මේ පැත්තේ තියෙන මෙන්න මේ UI build එකේ තියෙන මෙන්න මේ buttons මොනවද කියලා. මෙන්න මේ જાති එක එක જાති buttons ගොඩක් තියෙන අපි බලමු මොනවද කියලා මෙන්න. ඉතින් අපි ඊළඟ section එකේදී බලමු එහෙනම් මොනවද මේ තියෙන buttons වලින් වෙන්නේ කියලා. හරි, අපි මේ සෙක්ෂන් එකේදී බැලුවා අපේ Flutter flow එක ඇතුළට ගිහිල්ලා මේ Flutter flow එකේ තියෙන වෙන මේ tab bar එකේ තියෙන features මොනවද, මෙන්න මේ tab bar එකේ තියෙන controls මොනවද කියලා, right? ඉතින් මම හිතනවා මේ tab bar එකේ තියෙන දේවල් ඔයාලට මෙතන එක එක buttons ಜಾති ගොඩක් තිබුණාට ඔයාලට දැන් තේරෙනවා මෙන්න මේ එක එක button වලින් මොනවද වෙන්නේ කියලා. ඉතින් අපේ application එක preview කරගන්න කියන්නේ මේක test mode එකේ run කරගන්න features දෙක තමයි අපි ගොඩක් දුරට මෙන්න මේ අපේ tab bar එකේ use කරගන්න යන්නේ. අපේ responsive settings ටික හදාගන්න එකත් අපි මෙතන desktop size එකට මාරු කරගන්න එක, tablet එකට මාරු කරගන්න එක, එන්නේ දේවල් ටිකත් අපි මෙතනදී setup කරගන්න. ඉතින් ඔන්න ඔය features ටික තමයි අපි ගොඩක්ම මෙන්න මේ tab bar එක ඇතුලේ use කරගන්නේ, right? හරි, දැන් මම කිව්වා අපේ මෙන්න මේ වම් පැත්තෙන් දින section එකට අපි කියනවා UI build එක කියලා. මැද්දෙන් තියෙන අපේ section එකට කියනවා අපි canvas එක කියලා. ඊට පස්සේ අපි properties වෙනස් කරගන්න panel එකට කියනවා අපි properties panel එක කියලා. ඉතින් තාම මේ panels තුන ගැනම වට idea එකක් නැහැ. එහෙනම් අපි අපි ඊළඟ section එකෙන් බලමු අපේ මෙන්න මේ වම් පැත්තෙන් තියෙන UI builder එක ගැන.